මේවාගේ වසංගත ලෝකයේ තිබිලා තියෙනවා ස්පැනිෂ් ෆ්ලූ කියන එක කාලයක් ටයිෆොයිඩ් මැලේරියාව මේ වගේ නොයෙක් දේවල් පැතිරලා ලක්ෂ ගණන් දසලක්ෂ ගණන් මැරිලා තියෙනවා මේ හැම එකක්ම වාගේ කන්ට්‍රෝල් කරලා තියෙන්නේ වැක්සින් වලින් ඉතින් දැන් කොරෝනා වෛරසය කන්ට්‍රෝල් කරන්න පුළුවන් 95%ක කොහෙද කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙන ඔප්පු කරලා තියෙන වැක්සින් දෙකක් තියෙනවලු ලෝකේ එකක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මුල් කරගෙන ෆයිසර් කම්පැනියෙන් කරපු නිෂ්පාදනය කරලා තියෙන වැක්සින් එක අනිත් එක තවත් කම්පැනියකින් ඇමරිකානු කම්පැනියකින් කරලා තියෙනවා මම හිතන්නේ දැන් අපේ රටේ මේ රෝගය දැන් සම්පූර්ණයෙන් සමාජගත වෙලා ඉවරයි දැන් විශේෂඥයින් කියන්නේ අර මාර්තු අප්‍රේල් මැයි අපේ ටික ටික තිබිලා ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මේක තිබුණේ නෑ වාගේ පෙනුනේ PCR කරන එක සම්පූර්ණයෙන් අතහැරලා කෙරුවේ නැති නිසා. ඇත්ත වශයෙන්ම සමාජයේ ඉඳ ඇති රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති නමුත් රෝගය වැළඳිලා තියෙන අය අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ. මේ විදිහට ගියොත් ගොඩ ගන්නම බැරි වෙන තත්වයකට එනවා. මිනිස්සු බඩගින්නේ ඉන්නේ. රජයෙන් පණ රුපියල් 5000 දෙනවා පුළුවන් දෙයක් කරනවා නමුත් ඒ මදි. එහෙමනම් කන්ට්‍රෝල් කරන්න තියෙන එකම දේ අපි දන්න තරමට වැක්සින් එක ලංකාවට ගෙන්නන එක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.